අද විශේෂයෙන් උගලන්ට මේ කතා කරන්න තීරණය කරේ වෙනස්ත්‍යක් ගැන කියන්නේ දැන් දරුවෝ දිගින් දිගටම ඉල්ලනවා මේ සර් පුළුවන් නම් සතියක් ගානේ මොටිවේෂන් වීඩියෝ දාන්න කොහොම ඉල්ලනවා ඊට අමතරව තව ගොඩාක් දරුවන්ගෙන් තියෙන ඉල්ලීමක් තමයි විභාගෙට ලෑස්ත් වෙන හැටි වීඩියෝ එකක් හදලා දාන්න කියලා ඔය දෙකම කරගෙන යන්න පුළුවන් ඒට ඉස්සෙල්ලා දරුවෝ දැනගෙන සිටිය යුතු වැදගත් දෙයක් තියෙනවා ඒ හින්දා ඒ ටික ගැන පොඩ්ඩක් මේ අද කතා කරන්න තමයි හදන්නේ. ඔගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ මේ මොටිවේෂන් කියලා කියන එක පිළිබඳව ඉස්සෙල්ලා මම කතා කරන්නම්. මොටිවේෂන් කියන්නේ මා දරුවෝ ඔගොල්ලෝ දැනගෙන සිටිය යුතුම වැදගත් දෙයක් තමයි. ඔගොල්ලෝ නෙමේ හැමෝම මේ සමාජයේ ඉන්න මිනිස්සු පවා දැනගෙන තියෙන්න ඕනේ දෙයක්. ආවහරි උනන්දු කරවන්න පුළුවන් ක්‍රමය හැම කෙනෙකුටම ගැලපෙන්නේ. ලෝකේ ඔක්කොටම ගැලපෙන්නේ. ඉතින් ඒ හේතුව නිසා මොටිවේෂන් කරනකොට කරන අපිත් ඊළඟට මේ මොටිවේෂන් වලින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න දරුවෝ හෝ නැත්නම් සමාජයේ ඉන්න මිනිස්සුත් ඕක අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් හරි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද සමහර අවස්ථාවලදී අපි මොටිවේෂන් කියලා කරන සමහර දේවල් සමහර දරුවන්ට ඒක දරුවව සම්පූර්ණයෙන් දුර්වල වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෙගටිව් මොටිවේෂන් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හේතුව නිසා තමයි විශේෂයෙන් මෙහෙම එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. දැන් දරුවම තේරුම් ගන්න ඕනේ අපේ පන්තිවල ඉන්න දරුවෝ ගත්තත් මේ රටේ ඉන්න දරුවෝ හෝ මිනිස්සු නියඳියක් ගත්තත් ඔය අතරේ ඉන්න අය හරිම විවිධයි. ඒ නිසා හැමෝටම ගැළපෙන දෙයක් කරන්න බෑ. ඒකට විශේෂයෙන් දරුවන්ට මතක් කරන්න දෙන්නේ බුදුහාමුදුරුවන්ට අපි කොච්චර සැලකුවත් බුදුහාමුදුරුවෝ අපිට කොච්චර වටිනව වුණත් බුද්ධ දේශනාව නැත්තම් බුද්ධ දර්ශනය කොච්චර වැදගත් වුණත් මේ හැමෝම දන්නවා ඉන්දියාවේ බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලෙවත් අඩුම ගානේ නැත්තම් බුදුහාමුදුරුව බුදු වෙච්ච කාලෙවත් ඔක්කොම ඉන්න මිනිස්සු බෞද්ධ වුණේ නැහැ. ඒක පැහැදිලිව දැනගන්න ඕනේ. ඒ නිසා මම ඔගලන්ට මොටිවේෂන් කියලා කරන දේවල් සමහර දරුවන්ට ගැලපෙන්නේ නැහැ. අන්තිබල පමා මම නම් ඒක දන්නවා. දන්න නිසා තමයි ඒක හරි පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. ගෙම දරුවන්ට ඒක කියලා තියන්න ඕනේ දෙයක්. රටේ මිනිස්සුන්ට වුණත් එහෙමයි. කාට හරි නොගැලපෙන වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි දැන් උදාහරණයක් හැටියට අපින මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේ ඇතම් දරුවන්ගේ අරමුණු වෙනස්. සමහර මිනිස්සුන්ගේ අරමුණු වෙනස්. කියන්නේ සමහරු දියුණුව කියලා සලකන්නේ තමුන් කවදා හරි දවසක ආර්ථික වශයෙන් දියුණු වෙලා ඉහළම තැනක ඉන්නේ. එහෙම කෙනෙකුට මොටිවේෂන් එකක් කරේට මම හෝ වෙනත් කවුරු හරි මොටිවේෂන් කරන කෙනෙක් කතා කරලා කියපුවාම හැම වෙලේම වැඩ කරන්න උනන්දු වෙන්න අහංසි වෙලා වැඩ කරන්න වෙහෙස බලන්නේ නැතුව වැඩ කරලා කොහොම හරි හොඳ තැනකට එන්න සල්ලි ඉතුරු කරන්න ඔවා කියපුවාම මොටිවේෂන් එකක් තමයි. යාට ඕන දේ හිත යන්නේ ඒ පැත්තෙන් හින්දා. හැබැයි දරුවෝ මතක තියාගන්න මේ ලෝකේ තව පිරිසක් ඉන්නවා ඔය පැත්තට නෙමෙයි යන්නේ. ඒගොල්ලෝ දියුණුව කියලා සලකන්නේ ඔක නෙමෙයි. ඒ සම්පූර්ණයෙන් ඇත්ත. මොකද එක්කෙනාගේ පැත්තෙන් ඒක වෙනස්. එක්කෙනා දකින කෝණය වෙනස්. හොඳම උදාහරණයක් තමයි අපි එතෙන්දී ගත්තොත් සමහර දරුවෝ හිතාගෙන ඉන්නවා ඔහොම නෙමෙයි අපි යන්න ඕනේ ආධ්‍යාත්මික පැත්තට. එහෙම නැත්නම් අපි දියුණු වෙන්න ඕනේ අපේ මනස දියුණු කරගන්න ඕනේ. ඒතර යාගේ ප්‍රධාන අරමුණ මනස දියුණු කරගන්න. ඒ දරුවා නැත්තම් ඒ පුද්ගලයා සමහරට භාවනා කරනවා සමහරට ආගමික දේවල් ගැන හොයනවා ආගමික ඉගැන්වීම් හදාරනවා එහෙම කරනවා. එහෙම කරන කෙනෙකුට අර කලින් මම කියපු දේවල් ටික මැහුනොත් පුළුවන් තරම් වැඩ කරන්න සල්ලි එකතු කරන්න මහන්සි වෙන්න නාස්ති කරන්න එපා ඔවා කිව්වොත් සමහරට ඒ මනුස්සයාට ඒක මොටිවේෂන් එකක් නෙමෙයි. සමහර විට කලකිරීමක් නැති වෙන්න පුළුවන්. ආ කර්ම දේවල් සම්පූර්ණයෙන් නවත්තලා දාන්න තියදී. ඒ නිසා හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි මම කිව්වොත් යම් අවස්ථාවකදී මෙහෙම හොඳට භාවනා කරන්න පිළිවෙලට මේ ඔක්කොම දේවල් ටික කරන්න ආගම දහම ගැන හොඳට හොයන්න ඉගෙන ගන්න පිං කරන්න කොහොම කියලා අද පුළුවන් ඒ පැත්තට යමු කරන්න. ඒ යමු කරන වෙලාවේ හිටියේ අර වගේ කෙනෙක් නම් මගේ ඉස්සරහ. කියන්නේ කලින් මම කියපු විදිහේ ලෞකික වශයෙන් දියුණුවක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ළමෙක් වුණොත් එහෙම නැත්තම් කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? ඔය එතකොට ආ බයිනවා අනිවාර්යෙන් මට කියලා හරි මේ මිනිස්සු අපිව නැති කරනවා කියලා. ඒ නිසා මොටිවේෂන් කියන්නේ හැමෝගෙම ඉල්ලන්නේ
ඔබට ගැලපෙන්නේ නැත්නම් ගන්න එපා මේවා. ඒක පැහැදිලිවම මතක තියාගන්න. ඒ නිසා පැහැදිලිවම දැන් මෙතෙක් සමහර ක මොටිවේෂන් කියලා දරුවන්ට හරි කාට හරි යොදපු සමහරේවට කමෙන්ට් සිටියට දාලා තියෙන දේවල් බලපුවහමත් මට තේරෙනවා සමහර අයට ඒක පිළිබඳ අවබෝධයක් නැහැ. මම උසස් පෙළ රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙක් හැටියට අවුරුදු 35 ඉස්සේ දරුවන්ට උගන්වලා තියෙනවා. ඒ උගන්වන කාලය තුළද මම නම් අවබෝධ කරගෙන තියෙනවා මට මේ රටේ ඉන්න ඔක්කොම ළමයින්ට උගන්වන්න බෑ. මම ඒකට ගැලපෙන්නේ නැහැ. මම නෙමෙයි කවුරුවත් ඒකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම උත්සාහ කරන්නේ එහෙම උගන්වන්න. ඒ නිසාම තමයි ඉල්ලන්නේ මේ දානේව මොටිවේෂන් වීඩියෝ හරි ඔයගොල්ලන් උනන්දු කරන දානේව හරි මොනවා හරි ඔබට ගැලපෙන්නේ නැත්තම් දරුවව බලන්න එපා. හරි කවුරු වුණත් බලන්න එපා බලලා වැඩක් නැහැ. එතෙන්දි එක දෙයක් නම් කියන්න පුළුවන් ඒ බල්ල ඔයගොල්ලන්ගේ සමහරු එක එක විවේචන එහෙම කරලා දානවා දාපහම මට එක දෙයක් නම් මතක් වෙන දෙයක් තියෙනවා. ඔබට කාලේ තිබුණාට මගේ වැරදි හොය හොය ඒ වැරදි හොයන්න මට කාලේ නැති එක ගැන මං කනගාටු වෙනවා. ඔබේ වැරදි හොයලා ඒ ටික හදලා දෙන්න. ඒ හින්දා ටිකක් පරිස්සමෙන්. මොකද තේරුමක් නැති වැඩ කරපුවාම ඊට පස්සේ වෙන්නේ අපරාධේ තමුන්ගේ කාලේ නාස්තිලා තමුන් පිරෙන්නේ. ඒ නිසා තමුන්ට ගැලපෙන්නේ නැතිව බලලා ඊට පස්සේ ඒවට බැන බැන නැත්තම් ඒවට එක එක දොස් කිය කිය අඟලන්න එපා. තේරුමක් නැති වැඩක්. අර කාලේ නාස්ති කරන්න එපා. දැන් තමුන්ගේ වැඩේ කරන්න. තමුන්ට අයිති දේ කරන්න. තමුන් කැමති විදිහ එකක් හොයාගෙන යන්න. තමුන්ට ගැළපෙන විදිහ එකක් හොයන්න. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඒ නිසා මොටිවේෂන් ගැන ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ හොඳට මතක තියාගන්න ගැළපෙන ගැන ගැළපෙනවා නම් විතරක්. ඒවා බලන්න නැතුව ගැළපෙන්නේ නැති ඒවා අහගෙන ඉඳලා නැත්තම් ওই වීඩියෝස් බලලා ඔගොල්ලෝ කෙලවරක් නැතුව ඉවර වුණාන් පස්සේ බැනගෙන යන්න එපා. වැඩක් නැහැ. ඔගොල්ලන්ගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ. එින මම නම් මොටිවේෂන් කියලා කරනකොට පැහැදිලිව මතක් කරන්නේ මම අවබෝධ කරගෙන තියෙන්නේ හැමෝටම මේවා ගැලපෙන්නේ නැහැ. ඒක මට නෙමෙයි කිසිම කෙනෙකුට කරන්න බෑ. ලෝකෙ කිසිම කෙනෙකුට කරන්න බෑ. ලෝකෙ හිටපු හොඳම මොටිවේෂන් කරපු කෙනා කියලා අපිට නම් සලකන්න වෙන්නේ මම නම් සලකන්නේ බුදුහාමුදුරුවෝ. මොන පැත්තක්ද නැත්තේ හැම පැත්තම්ම තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු නොහිතුවට ලෞකික ලෝකෙත් ඉහළම ඉහළටම යන දියුණුවටම යන සියලු සැලසුම් බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළ දින බෞද්ධ දර්ශනයේ. ඒ හින්දා හොඳම මොටිවේෂන් කරපු එකනා තමයි බුදුහාමුදුරුවෝ. ඒ වුණත් ගැලපෙන්නේ නැති කොච්චර ඉන්නවද? ලෝකේ ඉන්න නැත්තම් අපේ රටේ ඉන්න සියලු දෙනා බෞද්ධයෝ නෙමෙයි. බෞද්ධ කොච්චර ඉන්නවද? බෞද්ධ කියන නමින් ඉඳගෙන බුදුහාමුදුරුවන්ගේ දේශනාවලට නැත්තම් බෞද්ධ දර්ශනයට ගරහන ඊට අමතරව පුදුම ප්‍රශ්න මතු කරනයි. ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න මේක හරි පරිස්සමෙන් තෝරා බේරගෙන කළ යුතු දෙයක්. අනවශ්‍ය දේවල් මේවා කරන්න එපා. මමත් ඒ හින්දා උත්සාහ කරන්නේ නැහැ දිගින් දිගටම රුවන්ට මොටිවේෂන් කියලා එකම විදියට මේක කරගෙන යන්න. පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපේ දරුවන්ට ගැළපෙන විදියට කරන්න. ඊළඟට අර සතියෙන් සතියේ මොටිවේෂන් වීඩියෝ දාන්න කියලා ඉල්ලන දරුවන්ට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ පන්තියට සම්බන්ධ දරුවෝ නම් පන්තියේ වෙබ්සයිට් එකට සම්බන්ධ වෙලා පන්තිය යන පාඩම් ටික බලන්න. මම පන්තියේ උගන්වද්දි දරුවෝ නැතුව පන්තියේ ඉගෙනුවත් ඒ මොටිවේෂන් වලට සම්බන්ධේවත් පන්තියේදී ඒ අවස්ථාවවලදී කරලා තියෙන්නේ. ඔයගොල්ලන් බලාගත්තේ. ඊළඟට අර අනිත් එක. ඒක ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. මොකද ඒකක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් ඒකෙත් දරුවන්ට කියලා දෙන්න ඕනේ ඇත්ත. දැන් ඉදිරි කාලේ විභාගෙට වැඩ කරන හැටි ඔයගොල්ලෝ අහනවනේ. ඒකටත් දරුවෝ සැලැස්මක් හදලා දෙන්න හැකි. සැලැස්මක් හදලා දානකොට ආයිත් අර ප්‍රශ්නේ මතුවෙනවා. මොන පන්තියද මොන රටේද ඔක්කොම දරුවෝ ටික එකම තැන ඉන්නේ. විවිධ තැන්වල ඉන්නේ. එක එක්කෙනා එක එක මට්ටම්වල ඉන්නේ. සමහරු S එකක් නෙමේ පෙහෙල් වෙන හිතාගන්නවත් බැරි මට්ටමක ඉන්න පහළ මට්ටමේ ඉන්න දරුවෝ ඉන්නවා. ඔය ඔක්කොටම ගැලපෙන්න මොකක් හරි එකක් කරලා දාන්න බැහැ. මෙන්න මේ සැලැස්ම තමයි අනුගමනය කළ යුත්තේ කියලා. ඒ කරාට හරියන්නේ නැහැ. ඒ නිසා තමයි පැහැදිලිව කියන්නේ හොඳට මතක තියාගන්න. ඔය කවුරු මොන විදිහයටද මොනවා දැම්මත් ඔයගලන්ට ගැලපෙන එක හොයාගන්න පුරුදු වෙන්න. පුරුදු වෙලා ඒකෙන් හොයාගන්න මං යා යුතු මාර්ගය මොකක්ද කියලා. තමුන්ට පැහැදිලිව තේරෙනවා. සාමාන්‍යයෙන් නිකන් තේරුමක් නැතුව දිගින් දිගට ඒව අනුගමනය කළා. ඊට පස්සේ මට නෙමේ කාට වුණත් හරි අනිත් පැත්තට දාන්න එපා මේ කිසි තේරුමක් නැතුව මේවා කෙනෙවෙන් වැඩක් නැහැ කියලා. ගෙන් කිසිම වැඩක් නැතුව යන්නේ ඔයගලන්ට. කාලේ නාස්ති වෙනවා තමුන්ගේ කාලේ නාස්ති වෙනවා. ඒ නිසා දරුවෝ හොඳට පැහැදිලිව මතක තියාගන්න. ඔය දෙපැත්තම මොටිවේෂන් සහ ඔයගලන්ගේ විභාග සැලැස්ම කියන දෙකම එක එක දරුවට වෙනස්. මොකද දරුවෝ ඉන්නේ තැන් තැන් වල එක එක මට්ටම් වල ඉන්නේ. මිනිස්සු ඉන්නේ එක එක මට්ටම් වල එක එක තැන් වල ඉන්නේ. එක එක අරමුණු තියෙන්නේ.
එක දියුණුව කියලා අපේක්ෂා කරන්නේ එක එක පැති, එක එක අංශ. එහෙනම් තමුන්ට ගැළපෙන දෙයක් හොයාගෙන තමුන්ගේ දියුණුව වෙනුවෙන් ඇත්තටම තමුන්ගේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න. එහෙම නැතුව අර විදියට කර කර ඉඳිපහ අපරාධේ තමුන්ගේ කාලය සහ ඊට අමතරව තමුන්ට තියෙන වටින දේවල් තමයි නැති වෙලා යන්නේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න මේ විභාගයට ලෑස්ති වෙන හැටි පිළිබඳව නම් වීඩියෝ එකක් සම්පූර්ණයෙන් කරලා ඉතාම මෑතකදී මම දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක බොහෝ දෙනාට ගැළපෙන්න කරන්න උත්සාහ කරනවා මිසක් එහෙම නැතුව හැමෝටම ගැළපෙන්න කරන්න කොහොමත් බැහැ. ඒ නිසා ඒක දාපුවාම අරුව බලන්න බල්ලා එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ගන්න ඒක තමයි විශේෂයෙන් අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේ.